रत्नයේ ගුණානන්තය ත්‍රිවිධ රත්නයේ ගුණ මහානුභාව සම්පන්නය සදහවන්නේ ත්‍රිවිධ රත්නයේ ගුණ මනා කොට හැදින ත්‍රිවිධ රත්නය සරණ යන්නාට කිසිදු බියක් ලොමු දහ ගැනීමක් නොවන බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා සදහවතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන වස්සානයේ සූත්‍ර ධර්ම දේශනාවත් මේ යථාර්ථය මනවින් තේරුම්ගෙන සසර ගමන ජය ගන්නට ඔබ හට කුසලානි සංසයක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනියේ මේ පැයට નિયમિત වස්සානයේ සූත්‍ර ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩම කළ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාද දී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි ලොව ඇති දානයන් අතරින් උතුම්ම දාණය වන ධර්ම දානමය පින්කම සඳහා අද දවසේදී සදැහැති දායකත්වය ලබා දෙනවා මාළඹේ ජයන්ති මාවතේ පදිංචි නයනි පීරිස් මහත්මිය සහ ටිලාන් පීරිස් මහතා ඇතුළු පවුලේ සදැහැති පිරිස. එසේනම් මේ ආරාධනය ධර්මදේශනාවේ දායකත්වය ලබාගත් පිරිසට ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගන්වා ධර්මදේශනාවට ආරාධනා කිරීමටත් ඒ අතර වාරයේදී හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු සාදු. සදහවතුනි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී මෙම ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ රතන සූත්‍රය ඇසුරෙන්. එසේනම් ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී දෙවරක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං ပි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං ပි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි ဘုဒ္ဓං சரணං ගච්ඡාමි တတိယံ පි ဘုဒ္ဓං சரணං ගච්ඡාමි တတိယံ පි ဓမ္မං சரணං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ යමනිසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වංතලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතං ති. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලංකා වාසීන්ට පමණක් නෙමෙයි සමස්ත ලෝක වාසීන්ටම සජීවී ලෙසින් බුදු බණ පදයක් ශ්‍රවණය කරන්නට අද දවසේහි මේ වෙලාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ මාළඹේ ජයන්ති මාවතේ පදිංචි නයනී පීරිස් මහත්මිය සහ ඩිලාන් පීරිස් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා එක්සත්ව එක්සිත්ව මේ උදාරතර ධර්ම දානමය පින්කමට සජීවී ලෙසින් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ නිසා පින්වතුන්ගෙන් ලැබෙන ආනිසංස ප්‍රමාණය මේ මෙතකේ කියලා සීමා කරන්න බෑ. මෙතෙන් පටන් අපි බුදු බණ පදයකට අවධානය යොමු කරමින් අප තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් සඳහා කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න කියලා මේ වෙලාවේ මේ බණ ශ්‍රවණය කරන සියලු දෙනාටම මතක් කර සිටිනවා. පින්වතුනි, මා අද මේ සූත්‍ර දේශනාවට මාතෘකාව හැටියට ගත්තේ වර්තමානයේට නැත්නම් අදට ප්‍රායෝගිකව බලපාන විශේෂ සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව තමයි තුන් සූත්‍රය ඇතුළෙහි අන්තර්ගත වන අපි කවුරුත් එදිනෙදා භාවිත කරන ඔබත් මමත් කවුරුත් රතන සූත්‍ර දේශනාව පිළිබඳවයි. මේ රතන සූත්‍ර දේශනාව පින්වතුනි දේශනා කරන්න බලපෑ කාරණාව තමයි එදා ඉන්දියාවේ විශාලාවේ වජ්ජි දේශයේ ඇති වුණා තුන් බියක්. රෝග බිය, අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය. මේ ඇතිවෙච්ච තුන් බිය දුරු කරගන්න එරට හිටි වැසියන් අප්‍රමාණ දේවල් විවිධ පුද පිළිවෙත් යාග හෝම බලි බිලි කරන්න පටන් ගත්තා. ඒකකින්වත් ඒකට සහනයක් ලැබුණේ නැහැ. අවසානි බුද්ධිමත් මිනිස්සු ප්‍රකාශ කළා ලෝතර තථාගතයන්න් වහන්සේ ಭಾರತේ පහළ වෙලා ඉන්නෝ ලෝව පහළ වෙලා ඉන්නෝ අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේක කියමු. ඊට පස්සේ පිරිසක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මොන දෙයක් කළත් මේ තුන්බිය දුරු වෙන්නේ නැහැ. එයින් අපිට සහනයක් නැහැ. මිනිස්සු තැන් තැන් වල මැරිලා වැටිලා. විවිධ රෝග අසනීප බහුලයි. මිනිස්සුන්ට කැම වීම නැහැ. වර්ෂාව ඇදහැලෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තියෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග ගරුතර මහා සංඝරත්නයේ පිරිවරාගෙන විශාලාවට වඩින්න තීරණය කළා. පින්වත්නි, උන්වහන්සේ වඩින අතරෙදිම උන්වහන්සේගේ අවධානය යොමු වෙත්ම පින්වත්නි ධාරානිපාත වර්ෂාව ඇදහැලෙන්න පටන් ගත්තා. අපිරිසිදු වෙච්ච නගරය පාරිශුද්ධත්වයට පත් වුණා. භූමිය මේ ජල කඳ ඇදහැලීම නිසා අවසානයේ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය සමග මේ නුවරට වැඩම කරලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා පාත්‍රයට පැන් භාජනයක් නැත්නම් පැන් ටිකක් අරගෙන එන්න කියලා. මේ පාත්‍රයට ගෙනාපු පැන් වලට බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරනවා. පින්වතුනි, ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය සක්වල පුලා පැතිරී යද්දී දේව සමූහයා සක්‍රයා සමගින් දේව සමූහයා පැමිණෙනවා. මෙතෙක් කල දෙවියෝ පැමිණිච්ච නැති නගරයට දේව සමූහයා පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීමත් එක්ක අනතුරුව බුදුහාමුදුරුවෝ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරනවා. පින්වතුනි, මෙහි මේ දේශනාව අපි ශ්‍රවණය කළත් අපි සජ්ජායනා කළත් මෙහි තේරුම දැනගෙන තමයි ඇත්තටම අපි මේ දේශනාව කළ යුතු වන්නේ. ඒ නිසා තමයි මා මේ සූත්‍රයේ විශේෂයෙන් තෝරගත්තේ. මෙහි ගාථා රත්නයන් අපිට හැකි පමණ මුළු සූත්‍රයම මතක් කරන්න දෙන්නයි මා උත්සාහ කරන්නේ. වෙලාවේ හැටියට අපි උපරිමෙන් බලමු ඒ ගාථා රත්නයන් එකින් එක පෙළ ගස්ස ගන්න. මෙහි අර්ථය දැනගෙන මේ සජ්ජායනා කරනවා නම් තමයි පින්වතුනි වඩාත් ප්‍රායෝගික වඩාත් ප්‍රතිඵලදායි වන්නේ. බලමු කොහොමද තියෙන්නේ කියලා. යානීද භූතානි සමාගතානේ බුම්මා නිවා යා නිව අන්තලික්කේ. මෙතන පින්වතුනි බුම්මා කියලා කියන්නේ මේ පොළව කියන එකයි, පොළව වාසී කියන එකයි, බුමාටු දෙවියන් කියන එකයි. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම දෙවියන්ට තමයි මතක් කිරීමක් කරනවා. අර පැමිණිච්ච දෙවිවරුන්ට මතක් කරනවා මේ පොළව වාසී දෙවිවරු සහ අන්තලික්කේ කියලා කියන්නේ අන්තරීක්ෂය කියන එකයි. අන්තරීක්ෂය කියලා කියන්නේ පින්වතුනි අහස කියන එකයි. එතකොට මේ පොළවේ සිටින සහ අහසේ සිටින දෙවියන්ට මේ මතක් කිරීමක් කරනවා. බුම්මා නිවායා නිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු. මෙතන සුමනා කියලා කියන්නේ පින්නතුණි සතුටු සිත කියලා කියන එකයි. මෙතන භූතා කියලා කියන්නේ භූතයෝ කියලා කියන්නේ අපි අර කියන අදෘශ්‍යමාන භූත කොටස කියන එක නෙවෙයි. මෙතන භූත කියලා කියන්නේ දෙවියන්, පොළව වාසී, අහස වාසී සහ ඒ දෙවිවරු ඇතුළු බ්‍රහ්මයින් ඇතුළු සියලු දෙනාට තමයි භූත කියන වචනේ පාවිච්චි කරන්නේ. භූතානි. දැන් අපි දෙවියන්ට පින් දෙන ගාථාවලත් අපි කියනෝනේ. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා. භූතා කියන්නේ භූතයෝ නෙමෙයි. ඉපදිච්ච පිරිස කියන එකයි මේ කියන්නේ. දැන් අපි කරණීය මෙත්ත සූත්‍රයේ කියන කොටත් කියනෝනේ මෛත්‍රී වඩනකොට දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතෝලා දිත්තා වායේවා අද්දිත්තා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතාවා. භූතාවා කියලා කියන්නේ එතන ඉපදිච්ච සියලු සත්ත්වයන් කියන එකයි. සම්භවයේ සීවා කියන්නේ උපදින්න ඉන්න සත්ත්වයන් කියන එකයි. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා සියලු සත්ත්වයෝ සූපත්ත්තා. එහෙනම් මෙතන කියන්නේ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා. භූතයෝ කියලා කියන්නේ අර පිරිස කියන එකයි. අතෝපි සක්කච්ඡ සුනන්තු වාසිතං. අතෝපි කියන්නේ ඒ වගේම සක්කච්ඡ කියන්නේ මනාකොට සුනන්තු වාසිතං මා කියන දේ අසත්වා. අර දෙවියන්ට කියනවා බුදුහාමුදුරු මේ මා කියන දේ අහන්න. අර දෙවියන්ට කියන. ඊළඟට තස්මා හි භූතානි සාමේත සබ්බේ. තස්මාහි භූතා නිසා මේත සබ්බේ. තස්මාහි කියලා කියන්නේ ඒ නිසා කියන එකයි. ඒ නිසා භූතා නිසා මේත සබ්බේ. එතකොට මෙතනත් භූතයෝ කියලා කියන්නේ කවුද? අහසේ පොළවේ රැස්වන සියලු දෙවියන්ට බ්‍රහ්මයන්ට කියන නම. මේ දෙවියන්ට කියනෝ මෙහෙම බුදුහාමුදුරුවෝ මෙත්තං කරෝත මානුසියාපජාය. මෛත්‍රී පතුරවන්නලු ප්‍රජාව සියලු ප්‍රජාව විශේෂ ජනතාව විශේෂ මනුෂ්‍ය ප්‍රජාවට මෙත් සිත වඩන්න කියලා කියනවා අර දෙවිවරුන්ට. ඇයි දිවාච රත්තෝ චහරන්තියේ බලෙන් ඔබ වෙනුවෙන් මේ ජනතාව දිවාච රත්තෝච දිවාරේ මොකද්ද කරන්නේ? ඔබට පුද පූජා පවත්වනවා, පින් දෙනවා, පූජවට්ටි තියනවා, මල් පහන් පූජා කරනවා. මේ සියල්ල කරන ඔබට ඒව බාර අරන් නිකන් ඉන්න බෑ. ඔබ ඒව බාර ගන්නව නම් මේ දෙවියන්ට කියන්නේ ඔබ ඒව බාර අරගන්නව නම් ඔබ ජනතාවට සෙත් පතන්න ඕන, ජනතාව ආරක්ෂා කරන්න ඕන. බුදුහාමුදුරු දෙවියන්ට මතක් කරනවා තස්මාහිනේ රක්කත අප්පමත්තා. අප්‍රමාදීව දිවා රාත්‍රියේ ඔබට පුද පූජා පවත්වන ඔබට පින් දෙන ඒ මිනිස්සුන්ව අප්‍රමාදීව ආරක්ෂා කරන්න කියලා දෙවියන්ට මතක් කරනවා. ඊට පස්සේ පින්වතුනි එතන ඉඳලා බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය පිළිබඳව උන්වහන්සේ මතක් කරනවා බුදුවරුන්ගේ මෛත්‍රිය කොහොමද කියලා. යංකින්ච විත්තං ඉදවා හුරංවා. මෙතන විත්තං කියලා කියන්නේ සමහරව මේක වැරදියට පාවිච්චි කරනවා. චිත්තං කියලා චිත්තං නෙමෙයි. යංකින්ච විත්තං. විත්තං කියලා කියන්නේ ධනය වස්තුව කියන එකයි මෙතන කියන්නේ. යංකින්ච විත්තං කියන්නේ යම් කිසි ධනයක් වස්තුවක් ඉදවා හුරංවා. ඉදවා කියන්නේ මෙලොව. හුරංවා කියන්නේ පරලොව. එතකොට මෙලොව හෝ පරලොව යම් කිසි වස්තුවක් ඇද්ද? සග්ගේ සුවායන් රතනං පණිතං. සග්ගේ කියලා කියන්නේ ස්වර්ගය, කියන්නේ දිව්‍ය ලෝකේ. දෙව්ලොව පවා තියෙනවා නම් රතනං පණිතං උතුම් මණිකක්. මෙලොව වශයෙන් පරලොව වශයෙන් යම් කිසි වස්තුවක් ඇද්ද? දෙව්ලොව යම් කිසි රත්නයක් උතුම් මණිකක් ඇද්ද? නනෝ සමං අත්ති තථාගතේන. ඒ මොන වස්තුවක්වත් තථාගතයන් වහන්සේ නම් වූ මනුෂ්‍ය රත්නයට සමාන නෑ. මේ මොන වස්තුව වුණත් මොන මණික වුණත් තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නම් වූ මණිකට සමාන නෑ. එහෙම කියලා ප්‍රකාශ කරනවා. ඉදම්පි බුද්දේ රතනං පණිතං. බුදුන් වහන්සේ තුල තියෙන මේ ශ්‍රේෂ්ඨ මාණික්කය, උන්වහන්සේ බුද්ධත්වයේ නම් වූ මාණික්කය, මේ සත්‍යානුභාව බලයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඔබට සෙත් වේවා. ඔන්න ඔය විදියට තමයි මේ සූත්‍රය පින්නතුනි ගලාගෙන යන්නේ. කයං විරාගං අමතං පනීතං. කයං කියන්නේ ශය කළා කියන එකයි. මොකද්ද ශය කරන්නේ? රාග දේශ මොහ. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ. ඒකනේ නිබ්බාණං කියලා කියන්නේ. නිවන කියන්නේ රාග දේශ මොහේ දුරු කළා කියන එකයි. කෙලෙස් ශය කරන්නා වූ විරාගං විරාගී වූ අමතං පනීතං. අමතං කියන්නේ අමෘත වූ, පනීතං කියන්නේ ප්‍රණීත වූ. යදච්චගා සක්්‍ය මුනි සමාහිතෝ. යදච්චගා යං අජ්ජගා. යං අජ්ජගා. අජ්ජගා කියන්නේ පින්නතුණින් අවබෝධ කරනවා කියන එකයි, සාක්ෂාත් කරනවා කියන එකයි අජ්ජගා. සක්්‍ය මුනි සමාහිතෝ. සාක්්‍ය මුනි කියලා කියන්නේ සාක්්‍ය මුනි බුදුහාමුදුරන්ට කියන නමක් නේ. සාක්්‍ය මුනි සමාහිතෝ. සමාහිත සිත් ඇති, එකඟ වූ සමාහිත සිත කියන්නේ එකඟ වූ සිත් ඇති, සමාධිමත් සිත් ඇති සාක්්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේක කොහොමද තේරුම ගන්නෙ? කෙලෙස් ඡය කරන කයං විරාගං අමතං පනීතං යදච්ච ගා සාක්්‍ය මුනි සමාහිතෝ. කොහොමද ගන්නෙ? කෙලෙස් ඡය කරන ලද්දා වූ විරාගී වූ ප්‍රණීත වූ අමා මහ නිවන නම් යම් දෙයක් සමාහිත සිත ඇති ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ අවබෝධ කළසේක්ද? බුදුරජාණන් වහන්සේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ මේ අමා මහ නිවන නැමැති යමක් අවබෝධ කළාද? නතේන ධම්මේන සමත්ති කිංචි. ඒ අමා මහ නිවනට සම කරන්න පුළුවන් ලෝකයේ කිසිම දෙයක් නැහැ. මේ අමා මහ නිවනට, මේ දහමට සමාන කරන්න කිසිම දෙයක් ලෝකේ නැහැ. ඉදම්පි බුද්දේ රතනං පණීතං. මේ තමයි බුදුන් වහන්සේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨතම මැණික. මොකද්ද මැණික? අමා මහ නිවන. මේ අමා මහ නිවනේ බලයෙන්, මේ ධර්මයේ ආනුභාවයෙන් පින්නතුනි සෙත සැලසේවා. ඒතේන සච්චේන සුවත්ති හෝතු. සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට පස්වෙනි ගාථාරත්යෙන් කියනවා යං බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින්. මෙතන සුචින් කියලා කියන්නේ පින්නතුනි පිරිසිදු කියන එකයි. සුචින් කියලා කියන්නේ බුද්ධ සෙට්ටෝ කියන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ. යමක් පිරිසිදුයි හොඳයි කියලා පරිවන්න ඊ. පරිවන්න ඊ කියන්නේ මනාකොට වර්ණනා කළ සේක්ද. යං බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊ සුචින්. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ යම සුචින් පිරිසිදුයි කියලා, හොඳයි කියලා පරිවන්න ඊ වර්ණනා කළ සේක්ද. සමාධි මානන්තරිකං ඤමාහෝ. සමාධි ආනන්තරිකං අඤ්ඤමාහෝ. සමාධි ආනන්තරිකං අඤ්ඤමාහෝ. මේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ පින්නතුනි රහත් ඵල සමාධියටයි, රහතන් වහන්සේගේ සමාධියට. ආනන්තරික කර්ම කියලා කියන්නේ මොකද්ද? අපි අහලා තියෙනෝනේ ආනන්තරිය පාප කර්ම කියලා. මොනවද? මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දේශ සහගත සිතින් ලේසල වීම, සංවේදය. මේ වනේ ආනන්තරිය පාපක. බුදුහාමුදුරන්ගේ ශරීරයේ ලේසල වීම, ඒ කියන්නේ මේ දේශ සහගත සිතින් කරනවා. දැන් දේවදත්ත කලේ එහෙමනේ. නමුත් දීපක වෛද්‍යවරයා තුවාල සුද්ධ කරන්නේ බුදුහාමුදුරන්. එතකොටත් ලේසල වුණානේ. ඒක ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි. ඒකට හේතුව උන්වහන්සේ වෙනුවෙන් ඒ ජීවක වෛද්‍යවරයා කටයුතු කළේ බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන්. මේක. එතකොට ආනන්තරිය පාප කර්මී කියලා කියන්නේ, ආනන්තරිය කියලා කියන්නේ පින්වතුනි එතන අනතුරු අත්භවයේම ඊළඟ භවයේ විපාක දෙනවාමයි කියන එකයි. අතරක් නැහැ කියන එකයි. එහෙනම් ආනන්තරික සමාධිය කියලා කියන්නේ රහත්ඵල සමාධියට. ඒ කියන්නේ පින්වතුනි එතනත් අතරක් නැහැ. ඇයි එහෙම කියන්නේ? භවයේ අතරක් නොරදාම නිවනට පමුණවනවා. මේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ රහත්ඵල සමාධියකට ආනන්තරික කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. අතරක් නැතුව මේ සමාධිය ලැබුවාම අතරක් නැතුවම රහත් බවට පමුණවනවා. ආයි භවයට එන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. එතකොට ආනන්තික පාප කර්මයක් එහෙමයි. මේ භවය යනවත් එක්කම ඊළඟ භවේ ඉන් එහාට යන්නේ අනිවාර්යෙන් විපාක දෙනවාමයි කියන එකයි මම කියන්නේ. ඒ නිසා මෙතන කියනවා එහෙනම් සමාධිනාතේන සමෝණ විජ්ජති. ඒ ආනන්තරික සමාධිය හා සමකල හැකි කිසිම සමාධියක් නැහැ. ඒ ආනන්තරික සමාධිය එක්ක සමාන කරන්න පුළුවන් කිසිම සමාධියක් නැහැ. ඉදම්පි ධම්මේ රතනං පනීතං, මේ ධර්මයේ ඇති ප්‍රණීත භාවයයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, මේකේ තේරුම දැනගෙනම තමයි අපි රතන සූත්‍ර දේශනාව දිනපතා ගෙවල්වල කියන්න ඕන. මේ දිනවල විශේෂයෙන් අනිවාර්යයෙන් හැම ගෙදරම පැම් භාජනයක් තියාගෙන තමන් වඳින පුදන තැන ඒකට තුන් නූල් කළ නූලක් ඇදලා රතන සූත්‍ර දේශනාව උදේ හවස සජ්ජායනා කරමින්, තෙරුවන් වැඳලා ඉවර වෙලා සජ්ජායනා කරමින් හැමදාම උදේට හවස හවසට ඒ පැන් එකෙන් පැන් වීදුරුවක් ගෙදර හැමෝම පානය කරන්න. ලොකු පැන් කලයක් තියාගත්තා මේක කරන්න පුළුවන්. මේ කොවිඩ් වසංගතයේ තියෙන මේ වෙලාවේ අනිවාර්යෙන් සෑම ගෙදරකම මේක සිද්ධ වෙන්න ඕන දෙයක් වෙනවා. ඒකයි. ඊළඟට ශ්‍රාවකයන් ගැන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා. යේ පුග්ගලා සතම්පසත්තා. සතම්පසත්තා කියලා කියන්නේ පින්නතුනි සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට ලක් වුණා වූ, සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට ලක් වෙච්ච කවුද? අට්ඨ. යේ පුද්ගලා අට්ඨ, පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. කවුද පුද්ගලයෝ 8 දෙනා? සත්පුරුෂයන්ගේ වර්ණනාවට ලක් වෙච්ච පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. කවුද මේ පුද්ගලයෝ 8 දෙනා? දැන් අපි තෙරුවන් වඳිනකොට පින්නතුනි සංඝයා වඳින ගාතාව කියනවනේ. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ කියලා. ඒ ගාථා රත්නේ කියද්දී කියවෙනවා චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ කියලා කියනවනේ. ඒක කියනවා චත්තාරි පුරිස යුගානි. චත්තාරි කියන්නේ 4යි. පුරිස යුගානි කියන්නේ පුරුෂ යුගල වශයෙන් ගත්තොත් 4යි. අට්ඨ පුරිස පුද්ගලා පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8යි. අන්නේ 8 දෙනා ගැන තමයි මේ ඉස්සෙල්ල කියන්නේ. කවුද 8 දෙනා? සෝවාන් මාර්ගස්ත පුද්ගලයා, සෝවාන් පලස්ත පුද්ගලයා. සක්‍රුදාගාමි මාර්ගස්ත පුද්ගලයා, සක්‍රුදාගාමි පලස්ත පුද්ගලයා. අනාගාමි මාර්ගස්ත පුද්ගලයා, අනාගාමි පලස්ත පුද්ගලයා. රහත් මාර්ගස්ත පුද්ගලයා, රහත් පලස්ත පුද්ගලයා. ඔන්න 8 දෙනා. එතකොට පින්නතනේ මාර්ගස්ත කියන්නේ මාර්ගයේ සිටින කියන එකයි. පලස්ත කියන්නේ ඵලයටපත් කියන එකයි. මාර්ගස්ත සහ පලස්ත කියලා කියන්නේ ඒකයි. එතකොට මාර්ගඵල ලැබපු කියන එකයි මෙතන කියන්නේ. එහෙනම් මාර්ගඵලයටපත් මේ පුද්ගලයෝ ඉන්නවා. කී දෙනෙක්ද? 8 දෙනෙක්. චත්තාරි ඒතානි යුගානි හොන්ති. ඒ අය යුගල වශයෙන් ගත්තොත් අර 4යි. චත්තාරි ඒතානි යුගානි හොන්ති. යුගල වශයෙන් ගත්තොත් 4යි. වෙන වෙනම පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8යි. කවුද 8 දෙනා? සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, රහත් මාර්ගයේ රහත් ඵලය. එතන 8යි. යුගල වශයෙන් ගත්තොත් 4යි. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය එක යුගලයයි. සක්‍රුදාගාමි මාර්ගයේ සක්‍රුදාගාමි ඵලය යුගල 2යි. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය යුගල 3යි. රහත් මාර්ගයේ රහත් ඵලය යුගල 4යි. ඒ නිසා මෙන්න මේ යුගල හතර තේ දක්ඛිනේයා මේ දක්ඛිනේයා කියලා කියන්නේ පින්වතුනි දක්ෂිනාවන්ට ඒ කියන්නේ පින් සලකා දීමට හොඳයි කියන එකයි. පින් බලාපොරොත්තුෙන් දීමට හොඳයි කියන එකයි දක්ඛිනේයා කියලා කියන්නේ. කවුද මේ පිරිස? සුගතස්ස ශාවකා. කවුද සුගතස්ස ශාවකා කියන්නේ? සුගතයන් වහන්සේගේ ශාවකයෝ, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. සුගත කියන්නේ බුදුහාමුදුරන්ටනේ. එහෙනම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ඒතේ සුදින්නානේ මේ ශ්‍රාවකයන් විශේෂ දෙන ලද දාණය මහප්පලානේ. මහත්ඵලයි මහානිසංසයි. මෙන්න මේ සත්පුරුෂයන් විසින් වර්ණනා කළ මේ පුද්ගලයන් වශයෙන් 8ක් වන යුගල වශයෙන් 4ක් වන දක්ෂිනාවන්ට සුදුසු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. මෙන්න මේ සංඝයාගේ බලයෙන් ඉදම්පි සංඝේ රතනං පණීතං මේ ප්‍රණීත වූ සංඝයාගේ ආනුභාවයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට සෙත් වේවා. බලන්න කොච්චර යහපත් ප්‍රාර්ථනාවක් මේ කරන්න. තුන්බියක් දුර වුණා කියන එක කියන්න දෙයක් නැහැ පින්වතුනි. ඊළඟට හත්වෙනි ගාථා රත්නයෙන් කියනවා ये सुप्पयुत्ता मनसा दल्हेन दल्हेन කියලා කියන්නේ පින්වතුනි මෙතන මේ ශ්‍රාවකයෝ නිකම්මයි නෙවෙයි. දල්හෙන දැඩි මහන්සියෙන්, දැඩි මනසින්, දැඩි වීරියෙන් කටයුතු කරන මේ ප්‍රතිපදාවේ යන අය. සුප්පයුත්තා මේ ප්‍රතිපදාවේ ගමන් ගන්නේ දල්හෙන දැඩි වීරියෙන්. නික්කාමිනෝ ගෝතම සාසනම් මේ හරි ලස්සන වචනයක්. ගෝතම සාසනේ ගෞතම ශාසනය කියන්නේ ගෞතම ශාසනය කියන එකයි. ගෞතම ශාසනය සිට මොකද්ද කරන්නේ? නික්කාමිනෝ කෙලෙසුන්ගෙන් නික්මෙනවා. කෙලෙසුන්ගෙන් නික්මෙනවා. දැඩි මහන්සියෙන් මේ ප්‍රතිපදාවේ යන පිරිස මේ ශ්‍රාවකයෝ ගෞතම ශාසනයේ ඉඳගෙන කෙලෙස් වලින් නික්මෙනවා. ඒ ශ්‍රාවකයෝ කවුද? තේ පත්තිපත්තා අමතං විගහිය. ඒ ශ්‍රාවකයන් වහන්සේලා තමයි අමෘතේවත් නිවන සාක්ෂාත් කරන අය. අමෘතේවත් නිවන සාක්ෂාත් කරනවා. තේපත්තිපත්තා අමතං විගයිහ. ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා. බුඤ්ජමානා කියලා කියන්නේ පින්නතුනි අමා මහ නිවන වළඳනවා කියන එකයි. බුඤ්ජමානා ලස්සන වචනයක් පාවිච්චි කරලා තිනවා. අමා මහ නිවන දැක්කට පස්සේ අමා මහ නිවන වළඳනවා කියලායි කියන්නේ මෙතන මේ ශ්‍රාවකයන් වහන්සේලා. ලද්දා මුදා නිබ්බුතින් කෙලෙසුන්ගෙන් නික්මීම නිසා මේ රහතන් වහන්සේලා අමා මහ නිවන වළඳනවා කියලා කියනවා. දැන් අපිට පේන ඔය මහා කාශ්‍යප හාමුදුරුවෝ, සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ සමහර වෙලාවල් වලට උන්වහන්සේලා දැන් නිර්වාණය සාක්ෂාත් කරගෙන සසර ගමන භවය එතනින් අවසන්. තවත් කරගත යුතු කිසිම දෙයක් නැහැ. නමුත් විවේක ස්ථානවල වැඩ සිටමින් උන්වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදිලා සමාධියෙන් ඉන්නවා. ඒ කියන්නේ අර නිවනේ ආස්වාදයේ භුක්ති විඳිනවා. ඒකට කියනවා නිවන වළඳනවා කියලා. තමන්ගේ හිතේ හැටියට බුඤ්ජමානා නිවන් සැප වළඳනවා කියලා කියන්නේ. ඒ තරම් මනසින් සතුටක් ආස්වාදයක් ලබනවායි කියන එකයි මේ කියන්නේ පින්වතුනි. ඉදම්පි සංඝේ රතනම් පණීතං මේ බුදු පිරිසේවත් මහා සංඝයා තුල පවතින මේ උතුම් ගුණානුභාවයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අටවෙනි ගාථා රත්නය පින්නතුනි යතින්ද කීලෝ පටවින්සිතෝසියා යතා ඉන්ද කීලෝ ඉන්ද කීලයක් වගේ කියලා කියන්නේ පින්නතුනි ඒ කාලේ ඉන්දියාවේ තිබුණා විශේෂයෙන් තෝරාගත් ස්ථානයක ගල් කණුවක් හිටවනවා. ඒ ගල් කණුව රියන් 8ක් යටට හිටවනවා, රියන් 8ක් උඩට තියෙනවා. එතකොට මේක සොලවන්න බෑ. රියන් 8ක් යටට, රියන් 8ක් උඩට. මෙන්න මේකට තමයි ඉන්ද කීල කියලා කියන්නේ. ඉන්ද්‍ර කීලයක් කියලා කියන්නේ ඒකට. ඉන්ද කීල. මෙතන කියනවා යතා ඉන්ද්‍රකීලෝ මේ ඉන්ද්‍රකීලයක් වගේ චතුප්පි වාතේබිය සම්පකම්පියෝ පොළවේ මනාකොට සිටවන ලද මේ ඉන්ද්‍රකීලයක් චතුප්පි වාතේබිය චතුප්පි කියන්නේ හතර පැත්තෙන් හතර දිශාවෙන් වාතේන ඡණ්ඩ මාරුතයක් සුළඟක් ආවත් වාතේන අසම්පකම්පියෝ මේක සොලවන්න බෑ මේ ඉන්ද්‍රකීලය සොලවන්න බෑ මේ හිටවපු ගල් කණුව සොලවන්න බෑ හතර පැත්තෙන් වාතය ආවත් සුළඟ ආවත් සොලවන්න බෑ මේ වෙලාවේ මේක උපමාවට අරන් කියන තතු උපමං සප්පුරිසං වදාමි එබඳු ඉන්ද්‍රකීලයක් උපමා කොටයි සත්පුරුෂයා ගැන කියන්නේ ඒ කවුද සත්පුරුෂයා අපි ඉස්සෙල්ලත් කිව්ව සත්පුරුෂය කියන වචනේ යෝ අරිය සත්‍යානේ අවිච්ඡපස්සති යම් කෙනෙක් චතුරාර්ය සත්‍ය මනකොට අවබෝධ කළාද ආන්න ඒ අය තමයි කවුද පින්නතුනි සත්පුරුෂයෝ ශ්‍රාවකයෝ දැන් අපිත් විවහාර භාෂාවේ කියනවා යානම් හරි සත්පුරුෂේ හොඳ මිනිස්සෙක් එහෙම කියලා නමුත් ඒ අපි නිකන් විවහාරේ කිව්වට පින්නතුනි සත්පුරුෂයා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබූ උතුමන්ට කියන වචනයක් සත්පුරුෂයා ඒ සත්පුරුෂයා කවුරු වගේද? ඒක තමයි ගන්න උපමාව. කවුරු වගේද මේ සත්පුරුෂයා? සිව් දිසාවෙන් හමන සුළඟට නොසැලෙන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කෙනා. අන්න ඒ බලයෙන් මේ බුදු පිරිසේ පවතින උතුම් මාණික්කේ බලයෙන් කියනවා ඒ සත්‍ය අනුභව බලයෙන් ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනාව පුයිමින් කරන්න වෙනවා. 9 වෙනි ගාථාව ये अरिय सच्चानि विभावयन्ति गंभीर पञ्ञेन सुदेशितानि गंभीर पञ्ञ ඊටම වැදගත් වචනයක් ගම්බීර පඤ්ඤ කියන්නේ ඉතින් අපි කිව්ව ශාක්‍ය මුනි කියලා වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා බුදුහාමුදුරුවෝ විසේ ඒ වචනේ භාවිත කරනවා මෙතන කියනවා ගම්බීර පඤ්ඤ කියන්නේ බුදුහාමුදුරුවන්ට කියන තවත් නමක් ගම්බීර පඤ්ඤ උන්වහන්සේ අමතනවා ගැඹුරු ප්‍රඥාව ඇති ගම්බීර පඤ්ඤ කියන්නේ බුදුරජාණන් වහන්සේ සුදේසිතානි මනාකොට දේශනා කරන ලද සුදේසිතානි දේසිතානි දේශනා කරන ලද සුදේසිතානි කියන්නේ මනාකොට ඊටාම හොඳින් දේශනා කරන ලද අරිය සත්‍යානි විභවයන්ති ආර්ය සත්‍ය අවබෝධ කරනවාද කවුද මේ ආර්ය සත්‍ය අවබෝධ කරන කෙනා ඒ සෝතාපන්න ශ්‍රාවකයා සෝවාන් වෙච්ච ශ්‍රාවකය ගැන මේ කියන්නේ මේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා පින්වතුනි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා ඒ ශ්‍රාවකයා බොහෝසෙයින් යම් විදියකින් ප්‍රමාද වුණා අප්‍රමාදීව තමයි මෙතෙන්ට ගිහිලා තියෙන්නේ යම් කිසි ප්‍රමාද දෝෂයක් නිසා හරි මේ සෝවාන් ශ්‍රාවකයා ප්‍රමාද දෝෂයකින් නතේ භවං අට්ඨමං ආදියන්ති මොන ප්‍රමාදය වුණත් නතේ භවං අට්ඨමං අටවෙනි භවයකට යන්නේ නැතිලු ඒ කියන්නේ භව හතක් ඇතුළතදී අනිවාර්යෙන් සෝවාන් කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කරනව රහත් වෙනවා කියන එකයි අටවෙනි භවයකට කවදාවත් නැවත යන්නේ නැහැ ඒකයි නතේ බවං අට්ඨමං ආදියන්ති සෝතාපට්ටි ඵලය ලැබූ ශ්‍රාවකයා කිසි විටකත් අටවෙනි භවයකට යන්නේ නැහැ මොකක්ද ඒ හේතුව පින්නතුනි ඒ සත්‍ය ඥානය සාක්ෂාත් කරගෙන තියෙනවා ඒකයි ඒ නිසා ඒ සත්‍ය ඥානය එක ඒ ශ්‍රාවකයා තුල තියෙනවා පංච ඉන්ද්‍රිය මොනවද පංචේන්ද්‍රිය? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සද්ධා බල, ඒ කියන්නේ සීක බල පිහිටලා තියෙනවා. මොනවද සීක බල? සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. සීක බල පිහිටලා තියෙනවා. මේ ශ්‍රාවකයා තුල. එයා ඉන්නේ සෝතාපන්න ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරයෙන්. එයාට තියෙනවා ධම්මචක්කු ධම්මැස චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න පුළුවන් කමක් තියෙනවා මේ ශ්‍රාවකයා ප්‍රමාද වුණත් අටවෙනි භවයක් කරා ගමන් කරන්නේ නැහැ කියන එකයි නතේ බවං අට්ඨමං ආදියන්තේ ඉදම්පි සංගේ රතනං පනිතං මේ සංඝයා තුල ඇති මේ උත්තුංග මාණික්කේ බලයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සහ වස්ස දස්සන සම්පදාය සම්පදා කියලා කියන්නේ සම්පත කියන එකයි. දස්සන සම්පදා කියන්නේ දර්ශන සම්පත්තිය කියන එකයි. දස්සන සම්පදා. මෙතන දර්ශනය කියලා කියන්නේ පින්නතුනි දැකීම හේවත් නිකම්ම දකින එක නෙවෙයි අවබෝධ කරගන්න එකයි. මොනවද අවබෝධ කරගන්නේ? දුක්ඛ සත්‍ය ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නවා. සමුදය සත්‍ය ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නවා. නිරෝධ සත්‍ය ආර්ය සත්‍ය කියලා අවබෝධ කරගන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයක් කියලා අවබෝධ කරගන්න. මේ අවබෝධ වීමත් සමග ඒ මොහොතේම තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. තයෝ අස්සු ධම්මා ජහිතා භවಂತಿ. තයෝ අස්සු. ඔහු තුල කරුණු තුනක් ප්‍රහාණය වෙනවා. මේ සෝවාන් ඵලයට පැමිණෙනවත් එක්කම මොනවද කරුණු තුනක් ප්‍රහාණය වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි කියන කරුණු තුන. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සෝවාන් පුද්ගලෙ දැන් අපි පින්නතුනි දස සංයෝජන කියලා බහලා තියෙනවා. දන්නවනේ. දස සංයෝජන වලින් පළවෙනි තුන සම්පූර්ණ ප්‍රහාණය කරනවා. මොනවද පළවෙනි සංයෝජන තුන? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ තමයි සංයෝජන තුන. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බතං වාපි යදත්ති කිංචි මේ වෘත සමාදානයත් සම්පූර්ණ බැහැර කරනවා කියන්නේ ප්‍රහීන කරනවා. මේ සංයෝජන තුන මුලිනු පුටා දානවා. සෝවාන් ඵලයටපත් වෙනවාත් එක්කම චතුහපායේ හිච විප්පමුත්තෝ මෙහෙම මේ සෝවාන් ඵලයටපත් වුණු කෙනා සතර අපායෙන් මිදී ගියා බවටපත් වෙනවා. කවදාවත් සෝවාන් කෙනෙක් සතර අපායට වැටෙන්නේ නැහැ ආයි. දැන් අපි ප්‍රත්‍යඥයි. අපි සතර අපායට වැටෙන්න පුළුවන්ද බැරිද? ඕන වෙලාවක පුළුවන්. කොච්චර පින් කළත් අපි පවුත් කරනවා. ඒ නිසා සතර පායට වැටෙන්න පුළුවන්. අවසාන චුතිසිතානෝ මොනෝද සතර පාය? නරකය, තිරිසන්, പ്രേත, අසුර නේ. එතකොට මේ සතර පායට අපි වැටෙන්න පුළුවන්. නමුත් සෝවාන් කෙනෙක් කවදාවත් සතර පායට වැටෙන්නේ නැහැ. චචා විධානානි අබබ්බෝකාතුම් භවයන් හතක් ඇතුළතදී කිසිදු ආනන්තර්ය පාප කර්මයක් මේ කෙනෙකුෙන් සිද්ධ වෙන්නේ අර මව මැරීම, පියා මැරීම වැනි ආනන්තර්ය පාප කර්මයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ සෝවාන් කෙනෙකුට. මෙන්න මේ උත්තුංග ගුණ හේතුවෙන් මේ සංඝයාගේ ඉදම්පි සංඝේ රතනං පනීතං සංඝ රත්නයේ ඇති මේ ප්‍රණීත වූ ගුණානුභාව බල මහිමෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කිංචාපි සෝ කම්මං කරෝති පාපකං මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයා කිසියම් පවක් කරනව නම් කායේන වාචා උදචේතසාවා කයින් හෝ වචනෙන් හෝ සිතෙන් අපප්පෝ සෝතස්ස පටිච්චාදාය ඒ කිසිදු කරන වරදක් පින්නතුනි කාටවත් හංගන්නේ නැහැ. අපි වැරදි කළා හංගනෝනේ. අපි එලි පිටත් පව කරනවා, රහසිනුත් පව කරනවා. කවදාවත් මේ කෙනා කිසි දවසක තමන් කරන වැරදි හංගන්නේ නැහැ, හංගගෙන ඉන්නේ නැහැ. විවෘත පුද්ගලයන් අතරේ විවෘතව ප්‍රකාශ කරනවා. අබබ්බ සාදිත අබබ්බසා දිට්ඨ පදස්ස වුත්තා. දිට්ඨ පදස්ස කියලා කියන්නේ පින්නතුනි ධර්මයේ දුටු කෙනාගේ ගුණයක් ලෙසයි මේ කියන්නේ. එසේනම් මේ බුදු පිරිස හැම විටම උත්සාහ ගන්නේ පිරිසුදු වෙන්නද අපිරිසුදු වෙන්නද? හැම වෙලාවෙම උත්සාහ ගන්නේ මේ බුදු පිරිස, බුද්දස් සුගතස්ස ශාවකා මේ පිරිස උත්සාහ ගන්නේ හැම වෙලාවෙම පාරිශුද්ධිය ඇති කරගන්නයි. මෙන්න මේ සංඝයා තුළ පවතින මේ උත්තුංග ගුණ බලයෙන් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඔබට මේ සත්‍යානුභාව බලයෙන් සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ. ගිම්හාන මාසය කියන්නේ පින්නතුනි වසන්ත ඍතුවනේ. ගිම්හානයි කියලා කියන්නේ වසන්ත ඍතුව කියන එකයි ගිම්හාන මාසය. එතකොට වස්සාන කාලේ වසන්ත කාලේ සබාධමේ ලස්සනම කාලය. වනප්ප ගුම්බේ මල් ගොමුවල මල් පඳුරුවල යථා පුස්සිතග්ගේ මේවයි පුස්සිත කියලා කියන්නේ මල් පිපිලා තියෙනවා. පටමස්මින් ගිම්මේ ප්‍රථම ගිම්හාන කාලේ ඒ කියන්නේ පෙබරවාරි අන්තිම මාර්තු මුල වගේ කාලේ තතුපමං ධම්ම වරංගදේශේ. එවැනි උපමාවක් මේ ශ්‍රේෂ්ඨ ධර්මයට කියන්න පුළුවන්. ඍතු අතර හොඳම ඍතුව වසන්ත ඍතුවනේ. ඒ කාලේ ගස්වල මල් පිපිලා තියෙනවා. එවැනි ධර්මයක් තමයි දේශනා කළේ. නිබ්බාන ගාමින් පරමං හිතාය නිවන කරාගෙන යන පරමං හිතාය අරම හිතසුව පිණිස ධර්මයක් මේ ධර්මය. ඒ නිසා මේ උපමාවෙන් පැහැදිලි කළ කියනවා මේ බුදුහාමුදුරුවෝ තුල තියෙන මේ සුවිශේෂී ගුණාංගය, මේ බුදුහාමුදුරුවන් තුල තියෙන උතුම් මාණික්කයේ බලයෙන් ඔබට සෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ. පින්නතුනි මෙතන කියන්නේ උතුම් බුදුරජාණන් වහන්සේ උතුම් වූ ධර්මයක්. වරඤ්ඤෝ කියලා කියන්නේ උතුම් වූ ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා. උතුම් වූ ධර්මයක් දිනවල තියෙනවා. උතුම් වූ ධර්මයක් බෙදා හැරලා තියෙනවා. අනුත්තරෝ ධම්ම වරං අදේශේ. අනුත්තර වූ උතුම් ධර්මයක් දේශනා කරලා තියෙනවා. මෙන්න මේ දේශනා කළ උතුම් ධර්මයේ බලයෙන් ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඔබට සෙත් වේවා. අවසාන ගාථාවෙන් කියනෝ පින්වතුනි 14 වෙනි ගාථාවෙන් කීනං පුරාණං නවං නත්ති සම්භවං. කීනං පුරාණං කියලා කියන්නේ පැරණි කර්ම කියන එකයි. පැරණි කර්ම ශය වුණා. පැරණි කර්ම ශය කළා තියෙනවා. නවං නත්ති සම්භවං. අලුත් කර්ම ඇතිවීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. පැරණි කර්ම නැති වෙලා අලුත් කර්ම ඇති වෙන්නෙත් නැහැ. විරත් චිත්තා නොයලුණු සිතින් ඉන්නවා. ආයතිකේ බවස්මින්. අනාගත භවයන් ගැන කිසිම ඇල්මක් නැහැ. දැන් අපි භවයට ඇල්ම තියෙනවා. මේ බුදුහාමුදුරන්ගේ එහෙම ඇල්මක් නැහැ. තේ කීන බීජා මේ බුදු පිරිසේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තුල තේ කීන බීජා උන්වහන්සේලාගේ බීජශය වෙලා. මොකද්ද බීජය කියන්නේ? විඥානය. දැන් අපේ විඥානයේ තණ්හාව තියෙනවා. තණ්හාව නිසා ඊළඟ භවයකට අපි යනවා. මේ රහතන් වහන්සේලාගේ විඥානයේ තණ්හාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේලා ඊළඟ භවයකට යන්නේ නැහැ. අවිරුල් හිච්ඡන්දා තෘෂ්ණාව මුළුමනින්ම උදුරලා දමලා තියෙනවා. නිබ්බන්ති දීරා. දීරා කියලා කියන්නේ ප්‍රඥාවන්ත උතුමන්. නිබ්බන්ති පිරිනුවන් පානවා. යතා අයං පදීපෝ. මේ දැල්වෙන පහන මෙන් පහන් දැල්ල නිවි ගියා මෙන් සිද්ධ වෙන. දැන් පහන් දැල්ල නිවි ගියා කොතෙන්ට ගියාද කියලා කියන්න බෑනේ. ඒ වගේ විඥාණය ඉවත් වෙනකොට ඒක නිෂ්ක්‍රිය වෙනවා. ඒ කියන්නේ ඒක තව උපතක් සඳහා යන්නේ නැහැ රහතන් වහන්සේලාගේ විඥානය. මේ රහතන් වහන්සේලාගේ සංඝයාගේ සත්‍ය අනුභව බලයෙන් ඔබට සෙත් වේවා. ඔන්න ගාථා 14ක් එහෙම කියනවා. තව ගාථා 3ක් තියෙනවා පින්වතුනි. අවසානයේ ගාථා 3ක් තියෙනෝනේ. යානේත භූතානි සමාගතානි බොම්මා නිවායා නිවාන්තලිකේ තථාගතං දේව මනුස්සපෝදිතං. බුද්ධං නමස්සාමි ධම්මං නමස්සාමි සංඝං නමස්සාමි කියලා. මේ ගාථා 3 කියන්නේ බුදුහාමුදුරු නෙවෙයි. දැන් මෙතෙන්ට සක්‍රයා සමග දෙවියෝ සමූහයක් පැමුණුණානේ. එතකොට සක්‍රය සමග දෙවියෝ පැමුණුනහම මේක අහගෙන ඉඳලා සක්‍රය මිනිස් වෙස්යක් අරගෙන අවිල්ලා බුදුරජාණන් වහන්සේ নমස්කාර කරනවා. ධර්මයේ নমස්කාර කරනවා. සංඝයා নমස්කාර කරනවා. ඒක নমස්කාර කරන්න කියලා අනිත් දෙවිවරුන්ටත් කියනවා. ආන්න ඒක තමයි අවසාන ගාථා තුනෙන් කියන්නේ. එහෙනම් පින්නතුනි දැන් ත්‍රිපිටකයේ පුරා තියෙන සූත්‍රවල විග්‍රහ කරන්නේ ධර්මය. ආශිර්වාදාත්මක පිරිතක් වශයෙන් දේශනා වුණු සුවිශේෂීම පිරිතක් තමයි මේ රතන සූත්‍ර දේශනාව. ඒ නිසා සෑම නිවසකම මේ සූත්‍ර දේශනාව විශේෂයෙන් මේ දිනවල උදේ හවස සජ්ජායනා ක්‍රමෙන් ඒ පිරිත්වන පැන් වලින් පැන් වීදුරුවක් උදේ හවස ඔබ පානයට ගන්න. ඔබට තියෙන රෝග අසනීප තත්ත්වයන් දුරු කරගෙන සිත සාන්තිය ඒකාන්ත වශයෙන් ලැබේවි. මේක ගෞරවයෙන්, මේක ශ්‍රද්ධාවෙන්, මේක ඊටාම විශ්වාසයෙන් යුක්තව කරන්න කියලා ලංකාවාසී ලෝකවාසී ජනතාවට අපි මතක් කරනවා. සදහැවතුන්ට මතක් කරනවා. ඒ නිසා පින්නතුනි මේ ධර්මය ඊටාම වටින දෙයක් කියන එක හිතට සිහියට අරගෙන කටයුතු කරන්න කියන එකයි අද වන් දවසක සජීවීව ඔබට මතක් කරන්නේ. ඒ නිසා අද දවසේ මේ සජීවී දේශනාව තුළ අද දායකත්වයේගෙන කටයුතු කරනවා පින්වත් පිරිස. ඒ තමයි මාළඹේ ජයන්ති මාවතේ පදිංචි නයනී පීරිස් මහත්මියත් දිලාන් පීරිස් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා අද බලාපොරොත්තු වෙනෝ නේත්‍රා පීරිස් දිනේගේ 15 වන උපන්දිනය නේ. ඒ උපන්දිනයට සෙත්පතලා අම්මල තාත්තලා ආච්චිලා සිංහලා එකතු වෙලා කවුරුත් එක්ක මේ වැඩේ කරන්න. ඉතින් ගොඩක් පිරිස අද සම්බන්ධ වෙන්නේ මේ අසනීප තත්ත්වය නිසා. ඔබ පවුලේ පිරිස විතරක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ දුවට ප්‍රාර්ථනා කරනෝ නේත්‍රා පීරිස් දිනේට ඇගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, අනාගතයේ සාර්ථක වේවා කියලා තමයි අම්මා තාත්තා ඇතුළු පවුලේ පින්වතුන් හැමදෙනෙක්ම දුවට ප්‍රාර්ථනා කරන්නේ. අපිත් ප්‍රාර්ථනා කරනවා දුවගේ අනාගතය වාසනාවන්ත වේවා, කිසිම කරදරයක් උපද්‍රවයකින් තොරව ජීවිතේ ගෙවන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මියගිය මිත්තණිය ඇතුළු නෑදෑ හිත මිතුරන්ට පින් දෙන අතර සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කර ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා. දැනට පවතින මේ කොවිඩ් වසංගතය දුරු වී ලංකාවාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසීන්ටම සුවසේ වාසය කරන්නට ධෛර්යය, ශක්තිය ලැබේවා. රෝගී අය නිරෝගී වේවා, නිරෝගී අය තව තවත් සුවපත් වේවා. අවසන අපි සියලු දෙනාටම මෙලොව යහපතත් පරලොව සුගතියත් අවසන අමා මහ නිවනත් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. साधु 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 එසේනම් මේ ආරාධනය අද දවසේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට ඔබකට කළ හැකි දේ බොහෝ බව රතන සූත්‍ර දේශනාව අපට මනසේ පෙන්වා දෙනවා. නමුත් ඉන් නිසි ප්‍රතිඵල ලබන්නට නම් අපි උතුම් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුමයි. එසේනම් සදහවතුනි අද දවසේදී රතන සූත්‍රයේ අසුරෙන් ඉතා හරවත් ධර්මදේශනාවක් සිදු කළ කුසල බලයෙන් දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සදහවතුනි සබ්බදානං ධම්මදානං ජිනාති යන බුද්ධ භාෂිතය අනුව යමින් මෙම ධර්ම දේශනාව සඳහා තම සදැහැති දායකත්වයකට ක්‍රියා කරන්නට යෙදුනා මාළඹේ ජයන්තිමාවතේ පදිංචි නයනි පීරිස් මහත්මිය සහ ටිලාන් පීරිස් මහතා ඇතුළු පවුලේ සදැහැති පිරිස. ඒ පිරිස බලාපොරොත්තු වෙනවා නේත්‍රා පීරිස් දියණියගේ 15 වන ජන්මදිනයට තුනුරුවනේ අසීමිත ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට බෞද්ධ නාලිකාවේ අපිත් ඇයට සුබ ජන්මදිනයකට ආශිර්වාදනවා. සදහවතුනි ඔබ මේ ශ්‍රවණය කළ ධර්මදේශනාව නැවතත් හෙට රාත්‍රී 11ට බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ශ්‍රවණය කිරීමේ හැකියාව ඔබට තිබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්මදේශනාව සිදු කරනු ලැබුවේ රතන සූත්‍රය ඇසුරෙන්. එසේනම් මේ සිහිපත් කිරීමත් සමගින් හෙට දවසේදී සවස 4ට මෙවැනි සජීවී ධර්මදේශනාවකින් ඔබ හමුවන බලාපොරොත්තු වෙන අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.